හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට අපි කොයි වෙලාවකවත් රජයේ වශයෙන්වත් විදුලි බල අමාත්‍යවරයා වශයෙන්වත් විදුලි බල මණ්ඩලයේ වශයෙන්වත් කොයි වෙලාවත් කිව්වේ නැහැ රටේම විදුලිය කප්පාදු කරන්න වෙනවා කියන එක. අපි ඒ වෙලාවේ කිව්වේ දිස්ත්‍රික්ක හතරක් විශේෂම රත්නපුර දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය ගාල්ල දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය කියන දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අපිට කප්පාදු කරන්න සිද්ධ වෙනවා කියන එක. ඒ කප්පාදු කරන්න සිද්ධ වෙනවා කියලා කිව්වේ අපි ජලය නිකුත් කරොත් පමණයි. අපි ජලය නිකුත් කරන්න පෙර ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදුලි බල මණ්ඩලයේ හැටියට මාසයකට සැරයක් රැස් වෙනවා. පාලක පද්ධතියත් එක්ක විදුලිය ඉදිරි මාස කීපය සඳහා සැලසුම් කරන්නේ කොහොමද කියන එක. මේක අපිට අද දවසේ එන ප්‍රශ්නකට හෙට දවසේ විදුලිය මිලදී ගන්න එහෙම තැනක් නැහැ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ අපි විදුලිය මිලදී ගැනීම සඳහා අවශ්‍ය වුණොත් මිලදී ගැනීම සඳහා කැබිනට් අවසරය ගන්න 3 වෙනි මාසේ 10 වෙනිදා. මාර්තු මාසේ 10 වෙනිදා. මාර්තු මාසේ 10 වෙනිදා කැබිනට් අනුමැතිය ගන්නවා මාස 4කට නියම් තත්වයක් ඇති වුණොත් අපිට විදුලිය මිලදී ගැනීමකට යන්න. නමුත් ඒ අතරතුරේ විදුලි බල මණ්ඩලයත් එක්ක කරන සාකච්ඡාවලදී විශේෂයෙන්ම අවබෝධ වෙනවා අතහැරලා දාලා තියෙන ඩීසල් ජෙනරේටර් තියෙනවා මෙගවට් 50ක විදුලි බල මණ්ඩලේ. විදුලි බල මණ්ඩලේ මිලදී අරගෙන භාවිතෙන් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මම උපදෙස් දෙන අමතිවරයා හැටියට පෞද්ගලික විදුලි මිලදී ගැනීමකින් තොරව විදුලි බල මණ්ඩලයේ සතු වෙලා තියෙන බලාගාර ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මෙගවට් 30ක ඩීසල් ජෙනරේටර් ඔබතුමත් දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කේ අපි ස්ථාපිත කරලා දකුණු ජනනි කියලා අලුත් බලාගාරයක් නිර්මාණය කරනවා මාර්තු මාසේ මැයි මාසේ මේ අවුරුද්දේ. එතකොට මෙගවට් 20ක් තියෙනවා මතුගම. ඒ මෙගවට් 20යි මේ මෙගවට් 30යි මෙගවට් 50ක ධාරිතාවෙන් තමයි සමනල ජලාශයත් එක්ක අපි ග්‍රිඩ් එක බැලන්ස් කරගෙන යන්නේ ඒ අවශ්‍යතාවය අනුව. පොල් පිටිය ට්‍රාන්ස්මිෂන් එක ලයින් එක ආවත් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි දවල් කාලයේ සිදු කරන පැයක විසන්ධි අපිට අයින් කරන්න පුළුවන්. රාත්‍රී කාලේ එක පැයක් අනිවාර්යයෙන්ම විසන්ධි කරන්න වෙනවා පොල් පිටිය ලයින් එක තිබුණා. පොල් පිටිය ලයින් එක තිබිලා සමනලවල තිබුණොත් තමයි අපිට එක නෑ ඒත් මදි 50යි සමනල වැවේ පීක් එකයි ඒ වගේම පොල් පිටියයි තුනම තිබුණොත් තමයි අපිට පවර් කට් එකක් නැතුව යන්න පුළුවන් වෙන්නේ. පොල් පිටිය ලයින් එක ඇවිල්ලා අපිට සමනලව නැතුනොත් එහෙම රාත්‍රී කාලේ පැය කියන එක විදුලි කප්පාදුව කරන්න සිදු වෙන නිසා තමයි අපි කියන්නේ සප්ලිමන්ටරි පවර් වලින් මිලදී ගැනීම කරන්න කියලා. ඒ අතරතුරේ ඔබතුමා නැවත නිවැරදි කරන්න ඕන ජූලි මාසේ 17 වෙනිදා විදුලි බල මණ්ඩලය දැන්වීමක් දානවා ප්‍රසිද්ධ දැන්වීමක් දානවා. මේ බලාගාර තුනෙන් පමණක් නෙවෙයි වෙනත් බලාගාර තියෙනවා නම් මෙගවට් 50ට වැඩි කාර්ය ගෙනලා සවි කරන්න පුළුවන් නම් ට්‍රාන්ස්මිෂන් එක හයි කරන්න පුළුවන් නම් මේ මාස 4 5ට පමණක් නෙවෙයි මේ අවුරුදු ඉතුරු කාලටත් ඊළඟ අවුරුදු දෙක වෙනුවෙන් අවුරුදු තුනක කාලයක් සඳහා නියම් තත්ත්වයක් ඇති වෙයි කියන එක තමයි උපකල්පනය කරලා තියෙන්නේ. එනිසා මේ කාලයටම සරිලන ආකාරයට රටේ කොහේ හරි තැනකට සම්බන්ධ කරලා විදුලිය අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් දැන්වීම පළ කළ තියෙන ජූලි මාසේ 17 වෙනිදා. හැබැයි ඒක දැන්වීම අවසන් වෙන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා දින 42ක් අපි තියන්න ඕන දැන්වීම පළ කරලා ඉවරලා. එනිසා ඒ දැන්වීමත් මේ අතරතුරේ යන අතරතුරේ තමයි සමනල ප්‍රශ්නය අපිට අර්බුදයක් හැටියට එන්නේ. ඒ අර්බුදයට තමයි අපි කියන්නේ తాවකාලිකව කෙටි කාලයකට විදුලිය මිලදී ගන්නත් දීර්ඝකාලීන සැලසුමක් හැටියට අපිට අවශ්‍ය විදුලිය අනෙත් බලත් වලට කනෙක් කිරීගෙන සඳහාත් අවශ්‍යතාවය ගන්න කියලා. වැරදි මතයක් හදලා තිබුණා මාධ්‍ය තුලිනුත් 1% තියෙන්නේ විදුලි ජනනය කරන්න ධාරිතාව තියෙන්නේ ඒ නිසා මේක නිදහස් කරාම ඇති කියලා. 1% තියෙන්නේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම නැවත වතාවක් කියනවා විදුලි බල මණ්ඩලයේ පාලක පද්ධතිය විසින් මට ඊයේ ලබා දීපු තොරතුරු අනුව තියෙන්නේ අපි මේ ජලය මුදා හරින්න නැතුව කළමනාකරණයෙන් අපි කටයුතු කරනවා නම් පොල් පිටියේ ලයින් එකත් අපිට අගෝස්තු මාසේ 20 වෙනකන් එනවා නම් ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකන් සමනලවේ ජලය පාවිච්චි කරලා විදුලි උත්පාදනය කරන්න අපි සැලසුම් කරලා තිබුණේ. ඒතර තමයි ඔක්තෝබර් මාසේ වැස්සත් එක්ක ඊළඟ ටික අපි යන්න කටයුතු කරලා තිබුණේ. ඒ නිසා මේ තත්වයන් සියල්ලම විදුලි බල මණ්ඩලයේ පුරෝගතණය කරලා සැලසුම් සකස් කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලයේ සකස් කරන්නේ විදුලිය උත්පාදනය කිරීමේ සැලසුම මිසක් වෙනත් සැලසුම් නෙවෙයි. වෙනත් අවශ්‍යතා අපිට දුන්නට පස්සේ තමයි අපි ඒ අනුව ඒ අවශ්‍යතාවයන් අනුව සැලසුම් අපි සකස් කරගන්නේ. ඒ වගේම වැරදි තව එකක් කියුණා රුපියල් 135කට තමයි මේ විදුලිය මිලදී අරගෙන තියෙන්නේ කියලා. දැන් ගිය අවුරුද්දේ මිදුලිය මිලදී අරගෙන දෙන රුපියල් 51ට. රුපියල් 51ට. අපේ තියෙන බලාගාරවලට වැඩිය සමහරලාට ලාභයි පෞද්ගලික බලාගාරවලින් ලබා ගන්න එක. මොකද අපේ බලාගාරවල කැලණි 30 වගේ බලාගාරවල රුපියල් 185ක් යන බලාගාර තියෙනවා. එනිසා මේ බලාගාර පද්ධතිය ඔක්කොම දෙකතු වෙලා තියෙන්නේ. එනිසා එකක් අපි දැනගන්න ඕන කිසිම ව්‍යාපාරිකයෙක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලාභ ලබන්නේ නැති වෙන්න ව්‍යාපාර කරන්නේ නැහැ. ඔවුන් ලාභයක් තියාගෙන තමයි ව්‍යාපාර කරන්නේ. අපි දැනගන්න ඕනේ ඒ සඳහා
අවශ්‍ය ක්‍රමවේදයන් පාවිච්චි කරලා ඔවුන් එක සාකච්ඡා කරලා මොකද කවුරුත් ඇවිල්ලා සති එකකට දෙකකට පවර් ප්ලාන්ට් එකක් කනෙක්ට් කරන්නේ නැහැ. ඒක මොබිලයිස් කරන්න ඒකට අවශ්‍ය සේවකයා පිරිස දාගන්න. ඒ නිසා සාමාන්‍ය කාලයක් යන ඔවුන් එක ගිවිසුම් ගත වෙන්න. ඒ ගිවිසුම් ගත වෙලා අදාළ කාලෙත් එක්ක අපි සහත් අපි විදුලි බල මණ්ඩලයේ හැටියට අපි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා ඒ කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕන. හුඟක් වෙලාවට කියනවා මේ හදිසි මිලදී ගැනීම කියලා අවශ්‍ය විදුලිය මිලදී ගැනීම පමණයි කරන්නේ අපි හදිසි මිලදී ගැනීම කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.